මේ වීඩියෝ එකෙන් අපි අද කතා කරමු යලි කැඳවන ස්පෙල් එක හෙවත් රිකෝල් ස්පෙල් එක ගැන විස්තර කීපයක් ඒ වගේම මේ ස්පෙල් එකට කලින් අපි ට්‍රූප්ස් ටික ප්ලේස් කරපු ගමන් මැප් එකේ ඒ ට්‍රූප්ස් ටික ආය අපිට රිටර්න් ගන්න බෑ එයාලගේ ඉරනම තියෙන්නේ ඒ මැප් එකේ තියෙන ඩිෆෙන්සර්ස් සහ එනමි හීරෝස්ලා අතේ ඉතින් දැන් එහෙම නෙමෙයි දැන් අපිට පුළුවන් මේ ට්‍රූප්ස් ආය රිටර්න් ගන්න හැබැයි ඒ ගන්නේ කොහමද ඒ ගන්න තියෙන ඒ විධිවිධාන රූල්ස් මොනවාද කියන එක තමයි මේ වීඩියෝ එකෙන් මම ඔයාලට පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ Right, recall spell එක unlock වෙන්නේ Town Hall 13 වල Spell Factory Level 7 වලදී. ඒ වගේම recall spell එකකට යන්නේ spell spaces 2යි housing spaces 2යි. ඉතින් අපිට පුළුවන් housing spaces 2කින් recall spell එක train කරගෙන අපිට කැමති නම් අපේ full spell space එකටම recall spell එක අරගෙන යන්න පුළුවන්. ඊට අමතරව 13 වලදී level 2 වලට upgrade කරගන්න පුළුවන් මම මේ කරගෙන තියෙන විදියට එහෙම upgrade කරගත්තාම level 2 වලදී අපිට recall කරගන්න පුළුවන් spell troops ප්‍රමාණය 78ක ප්‍රමාණයක් ඒ වගේම max level level 4 වලදී recall කරගන්න පුළුවන් troop spaces 90ක් හැබැයි ඒකට අපි town hall 15 වලට ගිහිල්ලා තියෙන්න ඕනේ ඉතින් ඒ විතරක් නෙමෙයි recall spell එක අපිට CC එකෙන් ගන්න පුළුවන් Town Hall 11 වලදී ඒ වගේම මම සමාවෙල්ලන්න ඔයාලගේ මම කලින් වීඩියෝ එකේ වැරදීමකින් කියලා තිබ්බා ඔයාලට Town Hall 10 වලදී අපිට CC එකට ගන්න පුළුවන් කියලා මොකද මට අමතකුණා Town Hall 10 වල spell space එකයි ගන්න පුළුවන් ඒ කියන්නේ lightning spells bat spells haste spells වගේ housing space එකක spells විතරයි Town Hall 10 වලදී ගන්න පුළුවන් කොහොම හරි Town Hall 11 වලදී තමයි First, මුලින්ම අපිට recall spell එක CC troop එකේ request කරගන්න ලැබෙන්නේ. ඒ වගේම ඔයාලා Town Hall 11 හෝ 12 play කෙනෙක් නම් ඔයාලගේ clan එකේ members ලා තාම මේ spell එක unlock කරගෙන නැත්නම් ඔයාලට පුළුවන් ඔයාලගේ raid mails 10කින් මේ spell එක මිලදී ගන්න ඒක අරගෙන ඔයාලට මේක අත්දැක බලන්න පුළුවන්. ඒ වගේම war attack strategies වලට මේක use කරලා ප්‍රැක්ටිස් කරලා බලන්න පුළුවන් ඔයාලට මේක කොයි තරම් සාර්ථකද කියලා. ඊට අමතරව මේ ස්පෙල් එක යූස් කරන ලිමිට් එකක් නැහැ. ඔයාලගේ ස්පෙල් ස්පේස් එකේ ඉඩ තියෙන ප්‍රමාණයට ඔයාලට අරගෙන යන්න පුළුවන් මේ ස්පෙල් එක. ඒ වගේම ඕනම ප්‍රමාණයක් ට්‍රූප්ස් ඔයාලට ඒ නීති වලට අනුකූලව රිකෝල් කරගන්න පුළුවන්. ඒ වගේම මේ රිකෝල් කරන හැම ට්‍රූප් එකක්ම හරියටම ඔයාලගේ ට්‍රූප් ඩිප්ලොයිමන්ට් බාය් එකේ දකුණු අත පැත්තේ කොනට ඔන්න ඔය විදියට ප්ලේස් වෙනවා. ඉතින් ඔයාලට කලබල වෙන්න දෙයක් නැහැ. ඔයාලා ඒ ඩිප්ලොයිමන්ට් බාය් එකේ කොනටම ගියාම ඔන්න ඔය විදියට this way ඔයාලගේ රිකෝල් කරපු ස්පෙල්ස් ටික වෙනම. එතකොට ඔයාලට අනිත් ස්පෙල්ස් අනිත් ට්‍රූප්ස් එක්ක ඒ ටික පැටලගන්නේ නැතුව ඩිප්ලොය කරගන්න පුළුවන් ආයෙත්. ඒ වගේම රිකෝල් ස්පෙල් එකකින් රිකෝල් කරන්නේ මුලින්ම වැඩිම ට්‍රූප් ස්පේස් එක තියෙන ට්‍රූප් එකයි. ඒකට උදාහරණයක් වශයෙන් මම මෙතන අරගෙන අවිලා තියෙනවා ඉලෙක්ට්‍රෝ ඩ්‍රැගන්ස්ලා සහ නෝමල් ඩ්‍රැගන්ස්ලා. ඉලෙක්ට්‍රෝ ඩ්‍රැගන් කෙනෙක්ගේ හවුසින් ස්පේස් එක 30යි නෝමල් ඩ්‍රැගන් කෙනෙක්ගේ හවුසින් ස්පේස් එක 20යි. ඉතින් ඔයාලට පේනවා ඉලෙක්ට්‍රෝ ඩ්‍රැගන්ස්ලා 3 දෙනෙක් එක්ක නෝමල් ඩ්‍රැගන්ස්ලා දෙන්නෙක් ප්ලේස් කරාම එයාලව අපි රිකෝල් කරද්දි මුලින්ම රිකෝල් වෙන්නේ ඉලෙක්ට්‍රෝ ඩ්‍රැගන්ස්ලා. එතකොට නෝමල් ඩ්‍රැගන්ස්ලා ඉතුරු වෙනවා. ඒ වගේම ඔයාලගේ හවුසින් ස්පේස් එක සම්පූර්ණයෙන් ඉඩ තියෙනවා නම් ඔයාලගේ හවුසින් ස්පේස් එක ඇතුලේ ස්පෙල් එක ඇතුලේ එයාලා රිකෝල් කරනවා සම්පූර්ණයෙන්ම. එහෙම නැත්නම් අඩුම හවුසින් ස්පේස් තියෙන ට්‍රූප්ස් ටික අනිවාර්යයෙන්ම ඉතුරු වෙනවා මැප් එකේ. ඊට අමතරව තවත් වැදගත් දෙයක් තමයි රිකෝල් ස්පෙල් එකකින් රිකෝල් වෙන්නේ අපි මුලින්ම ඩිප්ලොය කරන ට්‍රූප්ස් විතරයි. ඉතින් මෙතනදී මම උදාහරණයකට එකම හවුසින් ස්පේස් එක තියෙන ට්‍රූප්ස් දෙකක් අරගෙන අවිලා තියෙනවා ඉලෙක්ට්‍රෝ ඩ්‍රැගන්ලා ඒ වගේම ගොලම්ස්ලා ඒ දෙගොල්ලන්ගේම හවුසින් ස්පේස් එක 30යි. ඉතින් ඔයාලට පේනවා මම මුලින්ම ප්ලේස් කරගන්නේ මැප් එකේ ගොලම්ස්ලාව. ඊට පිටිපස්සෙන් මම දාගන්නවා අපේ ඉලෙක්ට්‍රෝ ඩ්‍රැගන්ව. ඊට පස්සේ මම රිකෝල් ස්පෙල් එක යූස් කරද්දී මුලින්ම එයාලා රිකෝල් කරලා අපිට දෙන්නේ ගොලම්ස්ලාව. මොකද මුලින්ම එයාලව තමයි මම මැප් එකෙන් ප්ලේස් කරේ. ඉතින් මම හිතනවා මේක ගොඩක් විශේෂ දෙයක් ඔයාලට ඉදිරියේදී මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ඔයාලට විතරක් නෙමෙයි මට වුණත් war attacks වලදී
ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා මේ පොයින්ට්ස් දෙක මතකේ තියාගන්න ඕනේ රිකෝල් ස්පෙල් එක ඉදිරියේදී භාවිත කරනවා නම්. ඒ වගේම රිකෝල් ස්පෙල් එකකින් අපේ සීජ් මැෂින්ස් අපිට රිකෝල් කරන්න බෑ. හැබැයි සීජ් මැෂින්ස් වලින් එලියට එන CC ට්‍රූප්ස් ටික රිකෝල් කරන්න පුළුවන්. ඒ විදිහට රිකෝල් කරලා අපිට තියාගන්න පුළුවන් අපේ ඩිප්ලොයිමන්ට් බාර් එකේ කොනේ. ඒ වගේම අපිට බැට් ස්පෙල් එකෙන් එලියට එන බැට්ස් ලව රිකෝල් කරන්න පුළුවන්. ස්කෙලටන් ස්පෙල් එකනුත් ඒ විදිහටමයි. ඊට අමතරව යටි මයිට්ස් ලා ලාවා පප්ස් ලා ඒ වගේම අයිස් හවුන්ඩ් පප්ස් ලා රිකෝල් කරගන්න පුළුවන්. ඒ වගේම නෝමල් විචස් ලගෙන් එලියට එන පොඩි ස්කෙලටන්ස් ලා ඒ වගේම සුපර් විච්කෙන් එලියට එන බිග් බොයි කියන ලොකු ස්කෙලටන් එක පවා අපිට රිකෝල් කරලා අපේ ඩිප්ලොයිමන්ට් බාර් එකේ කොනේ තියාගන්න පුළුවන්. මම දන්නේ ඒක කොහොම ප්‍රයෝජනවත් වෙයිද කියලා. හැබැයි ඒව ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා ටයිම් ෆේල් එකකදී වගේ ඇටැක් එකක. ඉතින් ඒක ඉදිරියේදී අපි යූස් කරලා බලමු කොහොමරි ඒ වගේ පොප් වෙන අපේ එක්ස්ට්‍රා ට්‍රූප්ස් අපිට අනිවාර්යයෙන්ම රිකෝල් කරන්න පුළුවන් මේ රිකෝල් ස්පෙල් එකෙන්. ඒ විතරක් නෙමේ හීරෝ කෙනෙක්ව රිකෝල් කරන්න පුළුවන්ද එයාගේ පෙට් එක කියලා ලංකාව විතරක් නෙමේ පිටරටවල ඉන්න ප්ලේස් වල තිබ්බ ප්‍රශ්නයක් තමයි. අනිවාර්යම පුළුවන් හීරෝස්ලා සහ පෙට්ස්ලාව රිකෝල් කරන්න. මොකද හීරෝ කෙනෙක්ගේ ට්‍රූප් ස්පේස් එක 25 ඉලෙක්ට්‍රෝඩ්‍රැගන් කෙනෙක්ට වැඩිය අඩුයි. ඒ වගේම පෙට් කෙනෙක්ගේ ට්‍රූප් ස්පේස් එක හවුසින් ස්පේස් එක 20යි. ඉතින් එතකොට ඒ දෙන්නම එකතු වුණාම 25 20යි 45. ඉතින් අනිවාර්යම අපේ රිකෝල් ස්පෙල් එක ඇතුලේ තියෙන අපේ ස්පෙල් ස්පේස් එක ඒ වගේම ඒ රිකෝල් ස්පෙල් එක තියෙන ලෙවල් එකට අනුව අපිට පුළුවන් හීරෝසා හීරෝ පෙට්ස් ලව රිකෝල් කරගන්න ලේසියෙන්ම. හැබැයි අපි රිකෝල් ස්පෙල් එක සහ හීරෝස්ලා අතර තියෙන සම්බන්ධය කතා කරද්දී අපි අවධානය යොමු කළ යුතු විශේෂම තැනක් තමයි හීරෝ ඇබිලිටිස්. අපිට පුළුවන් අපේ හීරෝස් ලගේ ඇබිලිටි එක ඔන් එකේ තියෙද්දිම ඒ ඇබිලිටිකත් එක්කම එයාලව රිකෝල් කරලා අපේ ඩිප්ලෝමන් බායකට ගන්න. හැබැයි මෙතනදී අපි අනිවාර්යයෙන්ම මතකේ තියාගන්න ඕන දෙයක් තමයි ඒ ඇබිලිටි එක අපි එයාලව ඒ ඇබිලිටි එක ඉවර වෙන්න කලින් රීඩිප්ලෝයි නොකරොත් එයාලගේ ඇබිලිටි එක ඉවර වෙනවා අපේ ඩිප්ලෝමන් බාය එකේදීම. ඉතින් අපි අනිවාර්යයෙන්ම එයාලගේ ඇබිලිටි එක තියෙද්දිම රිටර්න් එයාලව අපිට අවශ්‍ය කරන දැනින් රීඩිප්ලෝයි කරගන්න මතක තියාගන්න ඕනේ. ඒ වගේම මේ ඇබිලිටි එක ග්‍රෑන්ඩ් වෝඩන් ආචර් ක්වීන් සහ බාබේරියන් කිංට බලපානවා අනිවාර්යයෙන්ම. ඊට අමතරව රොයල් චැම්පියන්ගේ පොඩි වෙනසක් තියෙනවා. එයාගේ සීකින් ශීල්ඩ් ඇබිලිටි එක ඔන් වෙලා තියෙද්දි ඔන් කරද්දිම ඔයාලා දන්නවා සීකින් ශීල්ඩ් ඇබිලිටි එක වැඩ කරන විදිය. ඒක ඇවිල්ලා ඩිෆෙන්සස් හතරකට ඇටැක් කරනවා එයාගේ සීකින් ශීල්ඩ් ඇබිලිටි එක. හැබැයි ඒ සීකින් ශීල්ඩ් ඇබිලිටි එක ඔන් කරද්දිම අපි එයාව රිකෝල් කරලා ගත්තොත් ඒ සීකින් ශීල්ඩ් ඇබිලිටි එක ඒ විදිහට වැඩ කරන්නේ නැහැ. ඉතින් ඒ අතින් රොයල් චැම්පියන්ගේ ඇබිලිටි එක ටිකක් වෙනස්. එයාගේ ඇබිලිටි එකෙන් අපිට ප්‍රයෝජනයක් ගන්න බෑ වෙන තැනකට එයාව රීඩිප්ලොයි කරලා. හැබැයි ආචර් ක්වීන් බාබේරියන් කිං ඒ වගේම ග්‍රෑන්ඩ් වෝඩන්ගේ ඇබිලිටිස් අනිවාර්යයෙන්ම රැඳිලා තියෙනවා අපේ ඩිප්ලොයිමන්ට් බාර් එකේ. හැබැයි එයාලව රීඩිප්ලොයි කරන කාලය අනුව තමයි ඒක රඳා පවතින්නේ. ඊට අමතරව ෆීනික්ස් කියන පෙට්ගේ තියෙනවා විශේෂත්වයක්. ඒ තමයි එයා මේ බිත්තරේ හැඩයෙන් ඉද්දි එයාගේ හවුසින් ස්පේස් එක බිඳුවයි. ඒ වගේම එයා ෆීනික්ස් වුණාට පස්සේ තමයි එයාව හවුසින් ස්පේස් එක 20ක් වෙන්නේ. ඒ විතරක් නෙමේ එයාව ෆීනික්ස් වෙලා එයා අපේ හීරෝව ආයෙ රිවයිව් කරලා පණ දීලා ගත්තාම ඒකෙන් ඇක්ටිව් වෙන ඒ ඇබිලිටි එක සාමාන්‍යයෙන් ග්‍රෑන්ඩ් වෝර්ඩන්ගේ ඇබිලිටිකට සමානයි. ඒ ඇබිලිටි එක විතරක් අපි රිකෝල් කරලා අපේ ඩිප්ලෝමන් බාර් එකේ තියාගෙන ඉද්දි ඉවර වෙන්නේ නැහැ. ඕනම කාලයක් අපිට තියාගෙන ඉන්න පුළුවන් ඒ ෆීනික්ස්ගේ ඇබිලිටි එක. ඉතින් ඒක ගොඩක් විශේෂ දෙයක් කියලා මම හිතනවා. ඔන්න විදිහට ෆීනික්ස් ග්ලෝ වෙද්දි එයාව අපි රිකෝල් කරලා යම් කිසි කාලයක් තියාගෙන ඉඳලා සමනේ ගේම් එකේ අග හරිය වෙනකන් වුණත් තියාගෙන ඉන්න පුළුවන්. ඉතින් තියාගෙන ඉඳලා අපි එයාව තව තැනකින් ඩිප්ලොයි කරොත් ඒ ඇබිලිටි එක ඉතුරු වෙලා තියෙනවා ඔන්න ඔය විදියට. ඒක ඇවිල්ලා මම විශේෂ දෙයක් කියලා දකිනවා. ඒ වගේම මම හිතුවා ඔයාලත් ඒ විස්තරේ දැනගන්න කැමති වෙයි කියලා. රයිට්, අන්තිම ෆැක්ට් එක තමයි ක්ලෝන් ස්පෙල් එකෙන් අපි ක්ලෝන් කරන ට්‍රූප්ස් අනිවාර්යයෙන්ම අපිට රිකෝල් කරලා අපේ ඩිප්ලොයිමන් බාර් එකට ගන්න පුළුවන්. මම මේකට ක්ලිප් එකක් රෙඩි කරලා තිබ්බා. ඒ ක්ලිප් එක කොමාරි මැකිලා කොමාරි ගමන්නේ අපි ක්ලෝන් කරලා ගන්නේ ට්‍රූප්ස් අපිට ඩිප්ලොයිමන් බාර් එකේ තියාගෙන ඉන්න පුළුවන්. ෆීනික්ස්ගේ ඇබිලිටි එක වගේම තමයි ක්ලෝන් ට්‍රූප්ස් උත් එයාලගේ කාලයක් නැහැ. එයාලා ක්ලෝන් වෙච්ච එක ඔයාලා දන්නවා ක්ලෝන් ස්පෙල් එකක් වැඩ කරන ආකාරය. ක්ලෝන් ස්පෙල් එකේ යම් කිසි කාලයක් තියෙනවා. ඒ කාලයත් බලපාන්නේ ඒ ක්ලෝන් ස්පෙල් එකේ ලෙවල් එකට අනුවයි. කොහොම හරි ඒ කාලය බලපාන්නේ නැහැ රිකෝල් ස්පෙල් එකට.
ෆීනික්ස් පෙට් වගේමයි අපිට තියාගෙන ඉන්න පුළුවන් ඒ ක්ලෝන් වෙච්ච ට්‍රූප්ස් ටික ඕනම කාලයක් අපේ ඩිප්ලොයිමන්ට් බාය එකේ ඕනම කාලයක් කියලා මම කියන්නේ ඔයාලා දන්නවා විනාඩි 3කට කලින් අපි බෝ එක ඉවර කරන්න ඕනේ ඔමරේ විනාඩි 3 ඇතුළත ඕනම තැනක ඕනම කාලයක් වෙනකන් අපිට රඳවගෙන ඉන්න පුළුවන් ඒ ක්ලෝන් වෙච්ච ට්‍රූප්ස් ටික ඩිප්ලොයිමන්ට් බාය එකේ මම හිතුවා ඉතින් ඒකත් ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් ෆැක්ට් එකක් වෙයි කියලා ඉතින් එමනම් ඔන්න ඔය විදියට ඔය ටික තමයි දැනට මම රිකෝල් ස්පෙල් එකෙන් හොයාගත්ත ෆැක්ට්ස් ටික ඒ වගේම ඉදිරියේදී මේවල චේන්ජස් එන්න ඉඩ තියෙනවා ඔයාලා දන්නවා එයාලා බැලන්ස් චේන්ජස් කියලා සමහරක් විට මේක ගොඩාක් පවර්ෆුල් වැඩි නම් එයාලා පව එක අඩු කරනවා පව එක මදි නම් එයාලා පව එක වැඩි කරනවා ඉතින් ඒක රඳා පවතින්නේ ප්‍රෝ ප්ලේස් ලාගේ අතේ ප්‍රෝ ප්ලේස් ලා තමයි මේවා සාමාන්‍ය ටෙස්ට් කරලා සුපර්සෙල් කණ්ඩායමට මේ ගැන දැනුම් දෙන්නේ ඉතින් අපි බලමු ඉදිරියේදී මේකේ චේන්ජ් එකක් වෙයිද කියලා කොහොමරි දැනට රිකෝල් ස්පෙල් එක වැඩ කරන්නේ මේ ආකාරයටයි ඔයාලට පුළුවන් මේක අත්දැක බලන්න ඒ වගේම මම කියන්න මිස් කරපු දෙයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් කමෙන්ට්ස් වලින් කියන්න ඒ වගේම ඔයාලට යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් රිකෝල් ස්පෙල් එක ගැන මම පැහැදිලි නොකරපු ඒකත් ඔයාලට කමෙන්ට් සෙක්ෂන් එකෙන් ආන්න පුළුවන් රයිට් එමනම් තවත් හොඳ වීඩියෝ එකකින් ළඟදීම අපි හමු වෙමු.